කහතුඩුවෙන් ගයක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න 0710888444 Prime Group Welcome to our Luxury Sri Lanka YouTube channel. This is the first time we have a lesson. We have a lesson. මංගලම රෝල ගේට් එක ඇරලා ගේතුල්ට එක්ක යන්න. ලස්සනයි නේද? හරි. ඉතින් මං කිව්ව වගේ පිළියන්දල තියෙන පර්චස් 11ක ලස්සන නිවසක් බලන්න තමයි මං අද ඔයගලම එක්කන් ආවේ. ඉතින් ගෙදරට ආපු ගමන් ඔයගලන්ට හිත නිවන තැනක් කෙලින්ම ඉස්සරහටම පේනවා. එතන බුදු පිළිමේ මේ පැත්තට ආවම ඔගලන්ට තියෙනවා ගෙදර garden area එක. garden area එක තමයි මේ තියෙන්නේ. ඉතින් පනකොළ අල්ලලා ඒ වගේම ඔයාලට මෙතන මේ පොඩි මේවත් දාලා තියෙනවා. පනකොළ වලට වතුරට ගෙදර front view එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. හරිම ලස්සනට design කරපු ගයක් තමයි තියෙන්නේ. මම දැන් ඔයගලන්ගේ ඇතුළට එක්කන් ගිහිල්ලා ගෙදර විස්තර පෙන්නන්න. ඉතින් මේක තමයි ඔයගලන්ට බලා ගන්න තියෙන main entrance එක main door එක. ඉතින් මේ දොර හදලා තියෙන්නේ කොස්ලි. welcome. මං කිව්වා හරි නේද? ගේ ඇතුළේ හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ garden එකට enter වෙද්දිත් ඔයගලන් දැක්කේ බුදු රූපයක්. ඒ වගේම ගෙදරට enter වෙද්දිත් ඔයගලන්ට ඉස්සෙල්ලටම බලා ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපයක්. මේගේ පුරාම සම්පූර්ණයෙන්ම සුදු පාටෙන් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක නිසා ගිය තුලේ ගොඩාක් ලොකුවට ගොඩාක් එළියට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ගෙදරට ආපු ගමන් ඔයගලන්ට ලිවින් ඇරියා එක තමයි ඔයගොල්ලෝ මේ බලා ගන්න. ඉතින් ලිවින් ඇරියා එකෙන් මෙතන ජනෙල් තියෙනවා. ඔයගලන්ට මේ විදිහට මේක එළිය garden එකටත් ඕපන් වෙනවා. අපි දැන් ලිවින් ඇරියා එකෙන් යන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ජයින් ඇරියා එකට. ඉතින් හරිම ලස්සන හුරු බුහුටින් ඩිසයින් වෙච්ච ඩයිනින් ඇරියා එක ඔයාලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන ලයිටින්ස් ටිකත් මෙතන ප්ලේස් වෙලා තියෙනවා. මම අර ගේට් එක ගාවදී ඔයාලන්ට පෙන්නුවේ ඩෝර් ෆෝන් එක. ඉතින් ඔයාලන්ට මෙන්න මෙතනින් ඒ ඩෝර් ෆෝන් එකත් ඔපරේට් කරන්න පුළුවන්. ඒකද ටෙවිසිට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඔයාලන්ට මෙතනින් මේගොල්ලන්ගේ පිච් එක බලලා මෙතන ඔටෝමැටිකලි ඔයාලන්ට ගේට් එක හරින්නත් මේ ගෙදර පහසු ගන්න තියෙනවා. ඉතින් අපි මෙතන ලිවින් ඇරියා සමා වෙන්න මෙතන ඩයිනින් ඇරියා එක. ඩයිනින් ඇරියා එකේ ඇද්දී ඔයාලන්ට මෙතන තියෙනවා bedroom එක. ඉතින් ඔයගලන්ට මේ bedroom එකත් master bedroom එකක් විදිහට use කරන්න පුළුවන්. මොකද මේකෙත් attached bathroom එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා මේකේ tile එක අර cement look එකක් ගන්න tile එකක් තමයි මේක පුරාම design වෙලා තියෙන්නේ. ලස්සනට වෙන lighting එක. ඉතින් ඔයගලන්ට මේ ගෙදර හැම bathroom එකකම hot water තියෙනවා. ඒ වගේම ඔයගලන්ට pantry එකෙත් hot water තියෙනවා. ඉතින් අපි bedroom එකෙන් එළියට ආවහම dining area එකත් එක්කම ඕගොල්ලෝ enter වෙන්නේ ගෙදර pantry area එකට. ඉතින් මේක තමයි ඔයගලන්ට බලා ගන්න තියෙන pantry එක. ගොඩක් ඉඩ තියෙනවා. ඔයගලන්ට මේ drawers හැම එකක් එක්කම මේ cupboards අපි දැන් pantry area එකේ එළියට ගියොත් මේ විදිහට තමයි ඔයගලන්ට backyard area එක
බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගලන්ට එළිය මොනා හරි වැඩ කර ගන්නව නම් එතනට ඇති වෙන ඉඩකඩ මෙතන තියෙනවා. ඒ වගේම ඕගලන්ට 7 වොෂ්රූම් එක කියන්නේ අවුට්සයිඩ් වොෂ්රූම් එකක් මෙතන එළියෙන් ප්ලේස් වෙලා තියෙනවා. ඕගලන්ට මෙතන ගෙදර ස්ටෝර් රූම් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ගෙදර ඉස්සරහා ෆ්‍රන්ට් එක කියන්නේ කාර් පාක් එක මේ විදිහට තමයි පේන්නේ. ඔයගලන්ට ගේ වටේටම යන්න පුළුවන්. පැත්තෙන් බ්ලයින්ඩ් වෝල් එකක් තියෙනවා. මේ ගෙදර 3 ෆේස් කරන්ට් එක තමයි තියෙන්නේ. මම ඔයගලන්ට ගෙදර විස්තර ටික ආයි පොඩ්ඩක් සමරයිස් කරොත් අද අපි ඇවිල්ලා ඉන්නේ පිලියන්දල නගරයට. ඉතින් පිලියන්දල මඩපාර තමයි මේ සුන්දර ගෙදර පිහිටලා තියෙන්නේ. මෙතන තියෙන පර්චස් 11ක් ඒ වගේම කාමර 3ක් බාත්รูම් 3කින් තමයි මේ ගෙදර සමන්විත වෙලා තියෙන්නේ. CCTV, hot water ඒ හැම දෙයක් එක්කම මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න නම් ඔයගලන්ට පුළුවන් මම මෙතන පල්ලෙහෙන් මෙන්ෂන් කරන කන්ටැක්ට් නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දෙන්න. ඉතින් දැන් පල්ලෙහා විස්තර ටික මම ඔයගලන්ට ඔක්කොම පෙන්නලා ඉවරයිනේ. මම දැන් ඔයගලන් එකයි යන්නේ ගෙදර ෆස්ට් ෆ්ලෝර් එක පෙන්නන්න. Are you exciting? Come. ඉතින් මේක තමයි ඔයගලන්ට බලාගන්න තියෙන ස්ටෙයර් කේස් එක. මේක සම්පූර්ණයෙන් නිමා වෙලා තියෙන්නේ නැදුන් ලීයේ. හරිම රසනේ නේද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගෙදර ලිවින් ඒරියාවේ. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ගෙදර වුඩන් ෆ්ලෝ එකක් තමයි. මෙන්න මේ ෆස්ට් ෆ්ලෝ එකට ආවම ඕගලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේක මේ සවුන්ඩ් සිස්ටම් එකත් එක්කම තමයි ඕගලන්ට මේකෙන් මෙහෙදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගලන්ට ලස්සන ලයිට් එකක් මෙතන වගේම මෙන්න මෙතන ලස්සන චැම්ලිය එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ෆස්ට් ෆ්ලෝ එකේ මේ ඉඳන් ගෙදර පල්ලෙහා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ කියන්නේ ගෙදරට එන කට්ටිය බලා ගන්න. ඒ වගේම ලිවින් ඒරියක ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන් විදිහට ගොඩක් ස්පේෂස් විදිහට තමයි මේ ලිවින් ඒරියා එක තියෙන්නේ. ලිවින් ඒරියා එකේ නම් මේ පැත්තට මම ඔයගලන් එක්කන් ගියොත් මෙතන තියෙනවා තවත් එක බෙඩ්රූම් එකක්. ඉතින් මං කියවනේ මේ ගෙදර බෙඩ්රූම්ස් තුනක් තියෙනවා කියලා. මම ඔයගලන්ට පල්ලෙහක බෙඩ්රූම් එකක් පෙන්නනවා. මම දැන් ඔයගලන්ට පෙන්නන්නේ මේ ගෙදර තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකේ ඉඳලා ඔයගලන්ට පොඩි බල්කනි ස්පේස් එකක් තියෙනවා. අපිට එළියට යන්න පුළුවන්ද? පුළුවන්. ආවත් එහෙම ඔයගලන්ට මේ විදිහට මෙතනින් බල්කනි ඒරියකට එළියට යන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඇක්සස් රෝඩ් එක. නේබර්හුඩ් එක. ඉතින් මේ හැම දෙයක් එක්කම ඕගොල්ලෝ මේකේ මිලදී ගන්නවා නම් මං ආයෙත් කියනවා අපි මෙතන පල්ලෙහෙන් දාන කන්ටැක්ට් නම්බර් එකෙන් මේ ගෙදර ඕනම කන්ටැක්ට් කරගෙන ඔයගලන්ට මේකේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට තියෙනවා නම් විකුණන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලක්ෂරි ගෙවල්, ඒ කියන්නේ ලක්ෂරි හවුසස්, අපාර්ට්මන්ට්ස් එහෙම නැත්නම් ලක්ෂරි වෙහිකල්ස් ඔයගලන්ට පුළුවන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට කෝල් කරලා මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඕගොල්ලන්ගේ ප්‍රොපර්ටි එක වෙනුවෙන් ඉක්මනටම කරගන්න. කම් මන් දැන් ඔයගලම එකයි යන්නේ මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක පෙන්වන්න. මේ තමයි ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මේ වෙනකොට නම් මේ ගෙදර ජීවත් වෙන කපල් එක මෙහෙ ඉන්නවා. ඒක නිසා තමයි ඔබ මේ ෆර්නිචර් මේ දේවල් දැකෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එකේ මේ පැත්තේ තමයි ඔයගලගේ මේන් ඇටච් බාත්รูම් එක තියෙන්නේ. එදේ හරිම ලස්සනයි මේකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. අයි මේක ඇතුළත් හරි එළියයි. මොකද ටයිල් එකයි ලයිට් එකයි ඔක්කොම කහ පාට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෂවර් කියුබිකල් එකක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සන හරිම වයිඩ් මිරර් එකක් තියෙනවා. මම අර පල්ලෙහෙන් පෙනුණු බාත්รูම් එකේ තෝර දැක්ක ලස්සන වයිඩ් මිරර් එකක් තිබ්බා. ඒ වගේම මේකෙත් ලොකු මිරර් එකක් තියෙනවා. මේකෙත් ලයිට්ස් අවුට් ලයිට්ස් තියෙනවා. ඔයගලන්ට ලස්සනට බලා ගන්න පුළුවන් මිරර් එකක් තියෙනවා. එහෙනම් මම ඔයගලන්ට මාස්ටර් බෙඩ්රූම් එකෙන් දැන් එකයි යන්නේ. ආයෙ පොඩ්ඩක් එළියට එළියට ගියාම බල්කනියට එක්ක යන්න කලින් මේ පැත්තෙන් ඔයගලන්ට ෆස්ට් ෆ්ලෝ එකට තියෙන කොමන් වොෂ්රූම් එක තියෙනවා. මොකද අරක මාස්ටර් බෙඩ්රූම් එකට යූස් කරන්න තියෙන වොෂ්රූම් එක. ඉතින් ඔයගලගේ විසිටර්ස්ලාට යූස් කරන්න තමයි මෙන්න මේ වොෂ්රූම් එක තියෙන්නේ. තව පොඩ්ඩක් අමතකන. මම ඔයගලන්ට පල්ලෙහා මේන් ගේට් එක ගාව පෙන්වන්නේ ඩෝර් ෆෝන් එක. ඉතින් මේක පල්ලෙහෙන් ඇක්සස් කරන්න පුළුවන් වගේම ඔයගලන්ට මාස්ටර් බෙඩ්රූම් එකෙන් දැනුත් ඒ කැම් එක වගේම ඔයගලන්ට ගේට් එක ඕපන් කරන්න මෙතනින් ඇක්සස් තියෙනවා. එහෙනම්
දැන් මම ඔයගොල්ලන් එක්කන් එන්නේ ගෙදර බල්කනි ඒරියා එකට. ඉතින් මේ ඒරියා එක තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බල්කනි එක විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් පාටියක් දාන්න කට්ටියත් එක්ක සෙට් වෙන්න යන එකටත් මේ ඒරියා එක අයිඩියා. ඉතින් මේ පැත්තෙන් තමයි ඔයගොල්ලන්ට ගෙදර වොට් ටැංක් එක බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මන්දෙන් ගෙදර විස්තර කොමුනි කියලා ඉවරයි. ඉතින් ඔගලුවනි මම ආයෙ විස්තර ටික පොඩ්ඩක් සමරයිස් කරොත් මේ ගෙදර පිහිටලා තියෙන්නේ පිලියන්දල මඩපාත. ඉතින් පිලියන්දල නගරයට කැස්බෑව නගරයට ගොඩක් ආසන්නයි තමයි මේ ගෙදර තියෙන්නේ. මෙතන තියෙනවා පර්චස් 11ක්. ඒ වගේම බෙඩ්රූම්ස් 3කින් සහ බාත්รූම්ස් 3කින් තමයි මේ ගෙදර සමන්විත වෙලා තියෙන්නේ. මේ ගෙදර හොට් වෝටර් CCTV එක තමයි ඔයගලන්ට මේ ගෙදර මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් ඉන්න නම් මේකේ ගැන ඔයගලන්ට පුළුවන් මම මෙතන පල්ලෙහැන් දිගටම මෙන්ෂන් කරමු මේ ගෙදර ඕනම කන්ටැක්ට් කරලා මේකේ ගැන තවත් වැඩි විස්තර දැනගන්න. ඉතින් අපේ channel එකෙන් ඔයගොල්ලෝ හැමදාමත් කැමති ඉන්නේ මේ වගේ ලස්සන ගෙවල් බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ලස්සන ගෙවල් විකුණ ගන්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් අපිට මේ පල්ලෙහැ තියෙන අපේ ලක්ෂණ ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දෙන්න. ආයි මේ වගේ වීඩියෝ එකකින් අපි හම් වෙනකන් හැමදාම වගේ කියන්න අපේ ලක්ෂණ ශ්‍රී ලංකා YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe button එක click කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් bell button එක click කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් notify වෙන්න. එහෙනම් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.